ඉතින් මේ සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ එක එක්කත් සතිය දන්නේ නැති ලෝකයක් නේ තිබුණේ. හරියට කතා කරනවා ඉන්ද්‍රිය සංවරය ගැන, හරියට කතා කරනවා සීලය ගැන, හරියට කතා කරනවා නීවරණ ගැන ලෝකෙට දෙනවා දේශනා. හැබැයි තමන් ළඟ ඉන්ද්‍රිය සංවරය තියා සති සම්පජඤ්ඤවත් නැහැ. ඉතින් මේක පිළිබඳව ඇත්තටම ගොඩාක් මේ දවස්වල සතිපාසල ඇතුළේ තියෙන දිබස තමයි මේ සතියට කරුණාව එකතු වෙන්න ඕන කියලා තමයි ලෝකෙම අපිට කියන්නේ. මොකද සතිමත් කෙනාට නුරුස්නා ගතිය පහළ වෙනවනේ. නුරුස්නා ගතිය පහළ වෙච්චාම එයා කවුරුවක්වත් කියන දෙයක් දන්නේ නැහැ, නිකන් අතගසා දාගෙන යන ගතියක් තියෙනවා. ඒ නිසා සති පාසලේ ඉන්න ළමයි තුල ඇමරිකාවත් ඒක දැකලා තිනවා, එංගලන්තයත් දැකලා තිනවා. ඒකට හිට අනුන්ට වෙන දේ ගණන් ගන්නෑ. ඉබ්බා වගේ කට්ට ඇතුළට යනවා, ගණන් ගන්නෑ වෙන දේ. ඒ නිසා මේගොල්ලන්ට කරුණාව, සහකම්පණය, එහෙම නැත්නම් ඉමෝෂනල් ලිටරසි කියලා අනුන්ගේ හද ගැස්ම තේරුම් ගැනීම අපිට සතියත් එක්කම දෙන්න ඕනෑ කියන එක වැදගත්ුන් තුන් හතර දෙනෙක් මට ලිව්වා. මං කිව්වා මං පිළිගන්නවා, හැබැයි සතියට එකතු වෙන්න ඕනේ කරුණාව නෙවෙයි ප්‍රඥාව, සති සම්පජඤ්ඤය. මේකයි ලෝකෙට දෙන පණිවිඩේ, මේකයි ලංකාවෙන් කියන්නේ අපි. බුදුජාණන් වහන්සේ කියනවා ඉන්දිය සංවරයක් එන්න නම් සතියයි කරුණාවයි නෙවෙයි එකතු වෙන්න ඕනේ සති පඤ්ඤා. ලෝකෙ පිළියරක් තියෙනවා අද සති කරුණාව තිබ්බනම් වැඩේ හරි කියලා. අපි කියනවා ඕක වෙන්න පුළුවන්, ඕක තමයි ජනප්‍රිය මතේ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නපු ප්‍රඥා ගෝචර ප්‍රඥා ගතික ක්‍රමයේ තමයි සති සම්පජඤ්ඤය. ඉතින් අපි මේ දවස් 3-4 ගත කිරේ සති සම්පජඤ්ඤයටනේ. මම හිතන්නේ ඒකට කවුරක්වත් විරුද්ධ වෙන එකක් නැහැ කියලා. ඉතින් ඒ වෙනකොට ක්‍රමයෙන් ඉන්දිය සංවරයේ සීලය නැත්තම් ත්‍රිවිධ ශික්ෂාව, නීවරණ සහ අවිද්‍යාව දුරු වීම සිදුවෙන පරම්පරාව මේ අපි බලාගෙන යන්නේ. ඉතින් මේ සති සම්පජඤ්ඤය එහෙම නැත්තම් අපේ ගෙවල් වලට ගියාම දැන් හෙට නැති වෙන එක නෙමෙයි අපි කතා කරන්නේ. දැන් අපි ළඟ තියෙනවායි කියලත් අපි හිතාන ඉන්නවා. ඒ සති සම්පජඤ්ඤයට හේතු අයෝනිසුමනසිකාරය. අපි යන්නේ කුණු අර්ප තැන් වලට, අපි යන්නේ ගොබ්බෑයන් වලට, අපි යන්නේ තැබෑරුම් වලට, අපි යන්නේ කඩපුලි තැන් වලට. ඒ කියන්නේ අපිට නැහැ නෑ. ඒ මේක දවසක් මම මෙතන බණ කී කියන දෙන්ද කූඩල්ලේ කාලේ කියන්න හොඳ නැති වටින තැනක. ඉතින් ඒකට නැහැ තිබුණා නම් යනවද උතෙන්ද මං කියන්නේ? යන්න බෑ මොන පිස්සු කතාවද, මුන්ට නහය නෑ. මේ ඇඟිල්ලක් විතර මං යනකොට වැටිලා මේ මුන් හිනා වෙනවා, මේ ඉඳගෙන ඉන්න ආසනෙත් ගෑවිලා. ඕම් බලන්න වැඩි තින්සම අපිම රිංගලා ගොබ්බෑයන් වලට, අපිම රිංගලා මේ අසම්පජඤ්ඤේ තියෙන තැන් වලට. බලන්න මේ මිනිස්සුන්ට සති සම්පජඤ්ඤේ නෑනේ. ඉතින් අහන දෙනත් ඕකට රිංගන්නේ ඕකට. අපි කියනවා ගියා නෙවෙයි අප්ප ග්‍රහය අරන් ගියා. ඉතින් අපි නෑදෑය නැතුව කොහේ ඉන්නද අපි? අපි හදාගත්ත ගේ නැතුව කොහේ ඉන්නද අපි? අපි හදාගත්ත සමිචේ නැතුව කොහේ ඉන්නද කියලා අර බල්ලා කැමැති පිතුරුකොඩේ ළඟින්ද වගේ. අපිට සති සම්පජඤ්ඤේ නැත්තම් අර හදාගත්ත තනාගත්ත වඩාගත්ත සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මේ නැත්තම් ඉතින් අපි ආයෙත් හොදෝද මඩිදාන. හැබැයි ඒකෙත් පාඩුවක් නැහැ. මොකද අපිට තේරෙනවා මෙච්චර අමාරුවෙන් හදාගත්ත දේ අවශ්‍ය තැනක තිබ්බේ නැත්තම් ඒක හිටින්නේ නැහැ. අපි දන්න හොඳට තේවාවල් වැඩි කරන හිටියොත් සමම්පිච්ච මල්වට්ටි වලට ධාතුන් වහන්සේලා වඩිනවයි කියලා අපි අහලා තියෙනවා. ධාතුන් වහන්සේලා කුස්සියක තිබ්බට වැඩ ඉන්නේ නැහැ නේ. කක්කුස්සියක තිබ්බට වැඩ ඉන්නේ නැහැ. ඒක ඒ වගේ තැනක තියන්න ඕන. ඒ වගේ මේ තනා වඩාගත්ත සති සම්පජඤ්ඤේ සතිය කියන්නකෝ යෝනිසෝමනසිකාරයෙන් හරියට නිසි තැන ඒකට දෙන්නේ නැත්තම් යට ඉන්න බෑ. එතකොට නිසි තැන දීමේ වගභාරය එහෙම නැත්නම් අපි කියන එකට අනුග්‍රහය කියලා, ඒකට අපිට ඥාණය තියෙනවා. ඒ කාගයක්වත් ආයේ පිටරටින් ගෙන්නන්න ඕනේ නැහැ. මේ උපයා ගන්නලද දේ රැක ගන්න ඕනේ මෙහෙමයි. මේක ධාතු කණ්ඩුක දාලා මේක උඩකින් තියන්න ඕනේ. මේ කක්කුසියක හරි කුසලකින් වහලා බිම හරි තියන්න එපා. තමන් වඩා ගන්නලද දේ තමන්මයි ගරු කරන්න ඕනේ. අපි අන්නේ ඒකයි අඩු. අර අඟුලිමාල මාලය කරේ දාගන්න ඉස්සලා මරණ පරණ මිනිහාගේ ඇඟිලි බෙනයක් ඇට ගලක් ඇට තියලා ගියා. තියෙන්නේ නෑනේ. මුගටිය දැක්කොත් ඒක අරයි යනවා. කුණු වෙනවා. කොච්චර කැපුවත් දහ හදන්න හම්බෙන්නේ නෑනේ. පස්සේ තමයි මේ මිනිගඳ ගහද්දි හම් කැලක වැලක දාන කරේ ඉල්ලගත්තේ.
ඊට පස්සේ තමයි අඟුලිමාල කියලා නම ආවේ. ඒක යෝගාවචරයක් වෙන්න ඒ තපස ගානට එනකොට ඒක රැක ගන්නා පරිසරයක් හදාගෙන ඒකට තියෙන දේ හැම වෙලාවෙම ලෝක එකයි. ඒකෙන් ඒ යෝග කර්මයට ගැළපෙන තැනක් හොයා ගන්නවා කියන එකට කාගෙන්වත් උපදෙස් ගන්න ඕනේ නැහැ. තන වඩාගත් එක්කන දැනගන්න ඕනේ. උත්හාන සම්පදාව ඇති කෙනා දැනගන්න ඕනේ. ආරක්ෂක සම්පදාව කියන එක. හම්බ කරන මිනිහා දැනගන්න ඕනේ. හම්බ කරන දේ තැම්පත් කරන තැන. අද ලෝකේ කොච්චර හම්බ කරන්න දැනගත්තත් ආරක්ෂක සම්පදාව නැහැ. ඔක්කොම ණයට ජීවත් වෙන්නේ, කල්බදු ක්‍රමයට ජීවත් වෙන්නේ. ඒකනේ ලංකාවේ දැන්ට එකෙක් ඉපදෙන්න ඉන්න එකෙක් ලක්ෂ 67ක් නෑයි. දැන් මේ බොක්කේ ඉන්න එක තාම. කොහොමද අපි කිරුවා වල් ටික? ජපානයේ ඉති උඟක් දිනුන කියනවා 256 ගුණයක් නෑයි කියලා කියන මොකද්ද ක්‍රමයකට මට බඳගෙන ක්‍රමේ මොකද්ද කියලා. අපි මේ සිංගප්පූරු මෙච්චර නෑයි. ඇමරිකාව දවුරුදු 18ක් නොකන ඔබ හිටියත් ණය ගවන්න බැරිලු. හැබැයි ලෝකේ පළවෙනි රට කියලා සද්ද දාගෙන ඉන්නවා. ඊ තරම් කල්බදු ක්‍රමයට කන්නේ පිසාච ප්‍රේතියෝ. දද හැටියට පුද කියලා ඒ දේ දන්නේ නැහැ. ඉතින් යෝනිසෝමනසිකාරය දන්නේ. ඒකට මේ බහුවචනෙන් කතා කරන්න එපා. යෝනිසෝමනසිකාරයට බහුවචනේ නැහැ. මේක උඹ හැදියා. ඔය අල්ලපු ගෙදරට මනසට කියන්න යන්නත් එපා. ආර්යයන්ගේ මයාගේ බලාපොරොත්තු ඉන්නත් එපා. ඒ කියන්නේ ධර්මයේ අවතක්සිරු කරා වෙනවා. එයිසා යෝනිසෝමනසිකාරය නැත්තම් අයෝනිසෝමනසිකාරය නෙතියි. ඒක තියෙනවනේ අපි ළඟ පෙත්ත කපලා. මේ යෝනිසෝමනසිකාරයට ගියා නම් ඒකයට කියනවා ශ්‍රද්ධාව නැහැ. තමන් උපයා ගන්නාලද ධර්මයට, තමන් උපයා ගන්නාලද සති සම්පජඤ්ඤයට ශ්‍රද්ධාව නැහැ. නිතරම හම්බ කරනවා. හම්බ කරලි වෙලලා ගලයට පිළයට හකුරු තැම්පත් කරනවා වගේ වක්කඩයක් යට තැම්පත් කරලා තියෙනවා. ඉතින් සංසාරේ අපි කොච්චර බුදුරු දැකලද? කොච්චර දන් දීලාද? කොච්චර අපි සීල සමාධි ප්‍රඥා කරලාද? මේක ගුණයක් මල්මාලයට අමුණන්න වගේ අඟුලිමාල අමුණ ගන්න වගේ ගුණයක් නැතිකම නැති. ඒ මොකද හේතුව? හදන දේවල් ඒ තැන්වල තියලා තියෙනවා. අශ්‍රද්ධා. දැන් බලන්න මේ අවිද්‍යාවත් අශ්‍රද්ධාවත් අතර සම්බන්ධතාවය දුරස්තයි. ඒ කියන්නේ પરම්පරාවකට පස්සේ තමයි මේක හම්බ වෙන්නේ. බුදුරජාණන්සේ ලස්සනට පෙන්නනවා මේ අශ්‍රද්ධාවට අපි පත් වුණේ අසද්ධර්ම නිසා. මේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අහන කුණු හර්ප නිසා. අද ජනමාධ්‍ය කියන එක අපි කැලේ කැංගිලා හිටියත් විෂ ඊතලකින් විදිනා වගේ අපි හොයාගෙන එනවා. දැන් මේ ආවට පස්සේ පත්‍රි කියවන්න හම්බුනේ නෑනේ. ටෙලිවිෂන් නෑනේ. රේඩියෝ නෑනේ. SMS නෑනේ. දැන් හිටියනම් ගෙදර ওই ටිකට කොච්චර වෙලා ගන්නවද කියලා බලන්න කොච්චර කක්ක ටොංගාණක් එනවද කියලා. එහෙට ගිය ගමන් මොකද කරන්නේ? පරණ පත්‍ර ටික ඔක්කොම අරන කකුල් දෙකත් උඩ දාන තේ එකක් අරගෙන ෂා නැව් පෙරලිලා වගේ පේන්න දිනාගෙන පත්‍රය අනිත් පැත්ත අරවල අල්ලගෙන ඉසී. බලන්නකෝ නැව් පෙරලිලා අපි දැක්කෙත් නැහැ කියලා මා අර අඩුපාඩු ටික සම්පූර්ණ කරගත්තට පස්සේ ඔන්න කක්ක බෙට්ට හම්බුණාට පස්සේ හරි සන්තෝෂයි ගෙදර ගියා වගේ දැනෙනවා නිකන් ධර්මයක් ඇඳගත්තා. අර කියන ඒ කක්ක ප්‍රමාණේ අපේ කෝටයක වැටුනේ නැත්තම් ජීවිතේ ගත කරගන්න බෑ. මේ අස්සත් ධර්මයේ ඇහෙන්න රේඩියෝ ගෙදිට ගිනල්ලා දෙනවා. ටෙලිවිෂන් ගෙනත් දෙනවා ලයිසන් එපයි කියනවා. මේ පොඩ අහන්නකෝ. පත්‍ර පුදුමාකාර විදිහට අස්සත් ධර්මයේ දේශනා කරනවා. මොකටද මේ? මේ සද්ධර්මයේ යට කරන්නේ. ඒකයි බුදුරජාණන් සඳහන් කරන්නේ මෙච්චර අසද්ධර්මයේ තියෙන රටේ සද්ධර්මයේ අහන එකත් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත ධර්මයක්. අද ඉන්න මිනිසුන් තේරෙන්නේ නැහැ සද්ධර්මයේ මොකද්ද අසද්ධර්මයේ මොකද්ද. ඒ තරම අසත්පුරුසයි. ඒ අසද්ධර්මයේ අහන්න හේතුව අසත්පුරුස සංසේවණය. ඉතින් මේ අපේ අවිද්‍යාවට සම්පූර්ණ හේතුපාදක ධර්ම හොයන්නේ. එනකොට පේන තියෙන්නේ අපි ඇසුරු කරන හරියක් ඇසුරු කරන්නේ අපිටත් වඩා අඳ බාල ජනතාව. අලිපන්තික සමාජිකත්වයේදී බලුපන්තික නායකත්වයේ වැටෙනවානේ. ගෙදර ගිහිල්ලා මේ මැට්ට ගොඩකට, පිස්සු ගොඩකට, පියහට්ට ගොඩකට නායකයා වෙලා ඉන්නකොට තාගේ තෙද බල නොම දැන ගියාගෙන අතපයි විසිකනකොට බලනකොට රිදි නෑ. රිදි නෑ. ඉතින් ඒක නිසා මේ අවිද්‍යාව නම් අපිට නැති කරන්න ඕනේ. මෙන්න પરම්පරාව ඕනම වෙලාවක හැරවුම් ලක්ෂයක් ගන්න පුළුවන්. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ දැකපු දවසේ, බුදුරජාණන් වහන්සේ මේක දැනගත්ත දවසේ උන්වහන්සේට ඇවිල්ලා ඒ වේරංජ බ්‍රාහ්මණයා කිව්වා
මේ ඔබ වහන්සේ තාම කලු කිස්ත්‍යති ජීවිතේ ප්‍රථම යාමේ ගත කරද්දී මම ඇවිල්ලා හොඳට ඉහෙන එකට පැවිච්ච මිනිස්සෙක් මං එනකොට පෙර ගමන් ගියෙත් නැහැ මට ආසනයක් දුන්නෙත් නැහැ වැදගත් විතර කතා කරෙත් නැහැ කියලා. ඉතින් බුදුරජාණන්සේ කිව්වා මට පේන්නේ මට වැඩි වැඩිමල් කෙනෙක් මේ ලෝකේ කවුරුවක්වත් එහෙම කොහොමද කියන්නේ කියලා. නැහැ ඉතින් ඔයා මේ ඉපදිච්චින් වයසින් කතා කරන්නේ කියලා බුදුරජාණන්සේ කිව්වා මේ කිකිලියක් පිටර දානවා. අටක් හරි දහයක් හරි දොළහක් හරි දාලා ඒක ඊට ඇති කියලා හිතන පස්සේ ඒකයි ලගිනවා ඒකට. නැගලා කුකුළු ගඳ ගස්සලා කොහම හරි මේ පැටියෙක් එනවනේ. ඒ පැටියා එනකොට බුදුරජාණන් චහනවා ඉස්සල්ලාම දාපු පිටරේ පැටියද වැඩිමල් ඉස්සලාම් කට්ට පුපුරු එකද වැඩිමල් කියලා. කට්ට බිඳගෙන එළියට ආපේ කාද වැඩිමල් කියලා. ඉතින් අර බමුණා කියනවා ඉස්සලාම කට්ට බිඳගෙන ආපේ කා වැඩිමල් පිටරේ දාපු දවසේ වැඩක් නැහැ. ඊට පස්සේ කියනවා මම අවිද්‍යා කට්ට බින්දා. තෝ තාම ඉන්නේ පිටරේ ඇතුලේ. ඒකල උඹ එනවා මගේම වැඳුම් ගන්න. මම ඔබට වඳින්නේ නැත්තේ මං වැඳොත් උඹේ ඔළුව හත් කඩකට පැලෙනවා. උඹගෙන අනුකම්පාවෙන් තමයි ඔබට වඳින්නේ නැත්තේ කියලා අර බමුණට මේ කාපුවා බිපැටෙන්න කියනවා. අපි තාම ඉන්නේ අවිද්‍යා අණ්ඩේ ඇතුලේ. අණ්ඩද කියලා කියන්නේ පිටරේ කියන එක. ඒක ඇතුලේ අපි වෙන සෙල්ලම් දාගෙන ඉන්නේ මේ අපි රජ වෙලානේ කවුරුත් නැහැ නේ ඒක ඇතුලේ වෙන අපිට පද්ද දාන්න. මේක එළියට බිඳල බැලුවට පස්සේ පේනවා ඉන්න තැන. ඉතින් එහෙව් බුදු වෙච්ච බුදු කෙනෙක් නේ අපි මේ ආශ්‍රය කරන්නේ. බුදුචානන් වහන්සේ ආශ්චර්ය අද්භූත විදිහට හිතන මේ මිනිස්සු මං කියන බණ අහන එක ලොකු දෙයක්. මෙච්චර අසත්පුරුෂයන් ඉඳදී සත්පුරුෂ සංචේවනේ ලොකු දෙයක්. මෙච්චර අසත් ධර්ම උද්දී ඉඳලා හැන්ද වෙනකම් බණ නෙමේ කාලේ. සද්ධර්මය අහන එක ලොකු දෙයක්. ඒ සද්ධර්මය අහනකොට යෝනිසෝ මනසිකාරයෙන් අහන එක ලොකු දෙයක්. ඇහුණට වැඩක් නැහැනේ මේ කණින් ඇවිල්ලා මේ කණින් යනවනම් යෝනිසුමනසිකාරය තියෙනවනම් මේ තමන් වඩන සති සම්පජඤ්ඤයට මේ බණ කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක දන්නවනම් අවිද්‍යාව අඩු වෙනවා. ජී සති සම්පජඤ්ඤයට ගැළපෙන බණහාමින් ඒ අතුරු අසුරු කරමින් ජීවිතේ ගත කරනවනම් එයාට ස්වභාවයෙන්ම ඉන්ද්‍රිය සංවරය පහළ වෙනවා. ඒක ධර්ම න්‍යායයක්. ඒකට මේ මුස්ලිම් කතෝලික බාල මාළු මොකක්වත් නැත්තේ නෑ. ඉන්දිය සංවරයේ එනවනම් මේ සත්‍ය සම්පජඤ්ඤය නිසා බයලජ්ජා පහළ වෙනව අනිවාර්යයෙන්ම ඉන්දිය සංවරය එනවා. ඉන්දිය සංවරයේ තියෙන කෙනාට ආයේ සීලය ගැන එච්චරම පිටිපතෙන් ගිහලා කෙවිටෙන් තලතලා රිමන් කර කර පොලිසියට ගහලා ගහලා කරන්න දෙයක් නැහැ. ඒ ඉබේ එනවා. ඒ සීලය නැත්තම් සමාධි ප්‍රඥා කියන මේ තුන තියෙනවා. යාට අර නීවරණෝට වැටෙන පොහොර නිතර දෙවේලේ ආහාර නැහැ. එතරම් අචක්කු කරනෝ අන්ධ කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා කියන්නේ නීවරණවලට. ඉතින් අපි ඉන්නේ එකේ මායාවක වැහිලානේ. කොයි වෙලාවක හරි නීවරණ වලින් උඩට ගියාට පස්සේ තේරෙනවා ඒක මේ ලෝකේ කළ හැක්ක. ඒක තමයි අවිද්‍යාව නැති කිරීම තියෙන ආසන්න කාරණාව. ඒ නිසා හැම වෙලාවෙම තමන් කරන දේ ඉස්සර පස්සර සම්බන්ධ කරලා නිකන් සද්ධාවෙම පිළිගන්නවා නෙවෙයි තමන් වශයෙන් මෙලෝ වශයෙන් අත්දකින්න දේ සම්පන්තන්තන්දනය කරගෙන බලන්න පුළුවන් එකම ආගමයි ලෝකේ තියෙන්නේ බුද්ධ ආගම විතරයි. අනිත් ඔක්කොම මුල ඉඳලා අගටම ඇදහිල්ලක් තමයි තියෙන්නේ. අපිත් පටන් ගන්න නම් ඒකෙන් තමයි. නමුත් අවසානයේ උරගා බැලීමක් තියෙනවා. ඒ උරගා බැලීමට ගැළපෙන දේ මේ ලෝක ධර්මත් එක්ක ඉච්චරම යාදෙන්නේ නැහැ. එහෙව් තියෙද්දිත් එහෙම තියෙද්දිත් එවැනි බණක් අහන එක එවැනි බණක හිත නමන එක එහෙව් බණක් අනුව හිත හැරවුන් ලක්ෂයටපත් කරන එක බුදුරජාණන්සේගේ ආශ්චර්ය ධර්මයක්. අපි සාක්ෂිකාරය මේ වැව්වල වතුර වල ඉන්න ගෙම්බෝ නෙවෙයි, කැරපොත්තෝ නෙවෙයි, හැකරැල්ලෝ නෙවෙයි. අපි සාක්ෂි වෙන්නේ අන්නේ සාක්ෂිය දිගටම පවත්වමින් මැරෙන්නේ ඉස්සලා මේ අවිද්‍යාව දුරු කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාවේ